මනෝජ් සාමාන්‍යයෙන් ජීවිතයේ සමහර තැන්වලදී අපිට බැටෙන්න වෙනවා නැගිටින්න වෙනවා ආපහු දුවන්න වෙනවා හැල්මේ අපි මේ ජීවිතය කියන්නේ රේස් එකක්නේ සමහර ලාවට ඒ රේස් එකේ අපි කොහොම හරි අවසානයේ දිනන්නත් වෙනවා ඒ නිසා අපිට සමහර තැන්වල නැවතිල්ලේ හිතලා බැලුවොත් ජීවිතේ අපිට වැරදිච්ච තැන් වැටිච්ච තැන්වල අපිට නැගිටින්න හේතු ඕන තරම් තියෙනවා දිනන්න හේතු ඕන තරම් තියෙනවා සමහර ලාවට ඒවා අපි පාවිච්චි කරනවද කියන එක තමයි ගැටලුව තියෙන්නේ කොහොම වුණත් අද අපි නුගසවනේ මේ වෙලාවේ සූදානම් වගේ ජීවිතය ගැන අපිට සමහර දේවල් වලින් ගොඩක් වටින කියන අදහස් අපේ ජීවිතයට එකතු කරගන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඉතින් මනෝජ් අපි කතාව පටන් ගමු. නිමේෂා කිව්වා වගේ එහෙම දේවල් ජීවිතය ඇතුළට ඇවිල්ලා ජීවිතේ පියවර පියවර ඉස්සරහට යන කෙනෙක් තමයි සුමීර ගුණසේකර. සුමීර ආයුබෝවන්. ආයුබෝවන්. සුමීරව දකින්න වගේ උපත ඉඳලා සුමීරගේ කතයි සාමාන්‍ය විදිහට වැඩ කරගන්න සුමීරට තියෙන්නේ සුමීරගේ අම්මා තාත්තා හිටියට හැබැයි මුල ඉඳලම සුමීරත් එක්ක අම්මා තාත්තා හිටියේ නැහැ ළමා නිවාසයක සුමීර හැදින්නේ වැටින්නේ හැබැයි අත්දැකීමුත් අරගෙන උපතේ දීම තමන්ට එකතක් අහිමි වුණා කියලා සුමීර හැබැයි අතාරින්නෙත් නැහැ නේ තාම අතෑරලත් නැහැනේ ජීවිතේ නැගිටින්න ඕන කියලා දැනෙන්න හිතුණු කාරණාව මොකක්ද කියලා මුලින් කියලා ඉමු ඊට පස්සේ තවදුරටත් සුමීරව අඳුන්නා දෙන්නත් දැන් තියේ පළවෙනි ස්තුතිවන්ත වෙනා මට නුගසෙවන වගේ වැඩසටහනකට ආරාධනා කිරීමට චෝඩි කාලේ ඉඳන් බලන වැඩසටහනක් ඉතින් කවදා හරි ඉඳ ගන්න ඕනි කියලා බලාපොරොත්තු වෙච්ච වැඩසටහනකට හම්බෙන් ඉඳ ගන්න ලැබීම සම්බන්ධව පළවෙනියට ස්තුති කරනවා ජීවිතයේ සම්බන්ධව මෙච්චර වැටීම් තිබිලත් මම කොහොමද තාම අතාරින්න නැතු ඉන්නේ කියන එකට එකම පිළිතුර තමයි मगे जीवित मट वटना के इतम सरलम की वो मट मेक वटना अब जीवित देखाने कोच्चर अमारोना मंगिता हेमोटम तीन इक जीवित एक इक यूज करना पाविचिक रोनी मट जीवित बड़ू आखने में बांडे आखने में जीवित दिपारा तुम्पार आखने चांस आखने में वतावाई අපි දන්නේ නැහැ ඊට පස්සේ අපිට මොකද වෙන්නේ කියලා. ඉතින් මේ ලැබිච්ච ජීවිතේ කොච්චර අමාරු වුණත් කොච්චර වා වුණත් කොච්චර කැත වුණත් අපිට පුළුවන් නම් ඒ අමාරුකම් ඒ අභියෝගات එක්ක ඉස්සරහට යන්න මං හිතන්නේ ජීවිතය කියන්නේ ඉතාමත් ලස්සන තැනක්. ළමා නිවාසයේ කොච්චර කාල ජීවත් වෙන්න ඕනද සුමීරට? මගේ ළමා නිවාස ජීවිතයේ සම්බන්ධ කාරණාවේදී මම උපත්තියේ ඉඳන්ම ළමා නිවාස ගත වෙච්ච දරුවෙක් මොකද මගේ අම්මා තාත්තට මාව ලැබෙන්නේ අඩු වයසින් ඊට පස්සේ මගේ අත නැති නිසා මගේ තාත්තා මාව ප්‍රතික්ෂේප කරනවා ඉන්පසුව අම්මා ගොඩක් පුංචි දරුවක් දැරියක් ඒ නිසා අඩු වයසින් අම්මට මාව ලැබෙන්නේ ඉතින් අම්මට මාව රැක බලා ගන්න බැරි නිසා අම්මා මාව ළමා නිවාසෙට එක්කන් යනවා මාස 6යි හයෙන් හය අමාරෙන් එදා සිට වයස අවුරුදු 24ක් වෙනවා දැන් අද වෙද්දි ළමා නිවාස ජීවිතය වයස අවුරුදු 20කට වඩා වැඩි සුමීරගේ අම්මට පුතෙක් ලැබෙද්දි අම්මගේ වයස අවුරුදු 15 අම්මට දරුවෙක් බලා ගන්න තරම් වයසක් වගකීමක් දරන්න වයසක් නොවුණු නිසා සුමීරව මාස 6න් ළමා නිවාසයට අම්මා බාර දෙනවා අනපේක්ෂිත ගැබ් ගැනීමක් විදිහට තමයි අම්මා සුමීරව බිහි කරන්න සූදානම් වෙන්නේ. හැබැයි තාත්තව සුමීර අතාරින්නේ, ඒ කියන්නේ සුමීරව තාත්තා අතාරින්නේ ඉපදුනාට පස්සේ සුමීරේ කතාක් නැතුව ඉපදුණු නිසා. මේව දැනගන්නකොට සුමීරට වයස කීයක් විතර ඇද්ද? මේ සිදුවීම් සියල්ල මම දැනගන්නකොට මට වයස අවුරුදු 16ක් 17ක් විතර වෙනවා. ඇත්තටම සමහර සිදුවීම් දැනගන්නේ අම්මා විසින් ලියලා ගිහිල්ලා තිබුණු ලියුම් මාර්ගයෙන් සහ අම්මා මාව දාලා ගියපු ළමා නිවාසයේ හිටපු කන්‍යා සොයිරියගේ මාර්ගයෙන් මට චූටි කාලේ සිදුවීම් කිසිවක් කියලා තිබුණේ නැහැ. නමුත් පසු කාලිනුම මම වැඩි වර්ධනය වෙද්දී ඇත්ත අපි දැනගන්න ඕනේ. මොකද්ද මට උනේ? මම රෝස කැලෙන් දාවේ. මං කොහො මං කාගේද? පුංචි කාලේ ඇත්තට එහෙමද කිව්වේ රෝස කැලෙන් ආවා කියලා? ඔව් චූටි කාලේ අපි වාර මට මතකයි ළමා නිවාසයේදී සිස්ටර් මාව සිස්ටර් කෙනෙක් බාරේ හිටිය කන්‍යා සොයිරියක් බාරේ විශේෂම කාරණාව තමයි සාමාන්‍යයෙන් පිරිමි ළමයෙක්ට කොන්වන්ට් එකක ඉන්න බෑ. නමුත් මන් දන්නේ මොනවා හරි වාසනාවකට අම්මා නැති වුණත් ගැහණු ළමයි 200 ගානක කිට්ටු වෙන්න විශාල පිරිසක් හිටපු කොන්වන්ට් එකක කන්‍යාරාමයක හිටපු එකම පිරිමි දරුවා මම. ඉතින් රෝස කැලෙන් ආවා කියලා තමයි චූටි කාලේ කියලා දුන්නේ. නමුත් චුට්ට චුට්ට වැඩිමාල් වෙද්දි චුට්ට චුට්ට ලොක් වෙද්දි මට සිස්ටර් ඇත්ත යථාර්ථය කියලා දුන්නා. සාමාන්‍යයෙන් ජීවිතේ හොඳ බහිරිමල් කාලේ කියන්නේ ටිකක් දඩබ්බර තීරණ ගන්න කාලේ මනෝජ් ඒ කාලේදී අපිට
අපි දකින දේවල් වලින් උනත් අපිට තේරෙනවා සමහර චරිතවලට ඇත්තටම මේ ජීවිතේ වටිනාකමක් ආගයක් නැහැ. ඒක නිසා ආදරය වගේ ඇතම් තැන්වල අපිට විසඳ ගන්න පුළුවන් ප්‍රශ්න ළඟදී මිනිස්සු ජීවිතේ දාලා යනවා. මේ මේක තමයි මගේ ජීවිතේ තියෙන ලොකුම ඛේදවාචකයේ ලොකුම වේදනාව කියලා. නමුත් සුමීර තමන්ගේ ජීවිතේ හිරිමල් වයසේදී තමන්ට වෙච්ච අහිමිවීම ප්‍රතික්ෂේපවීම සියල්ල දැනගන්නවා. ඒ දැනගත්තට පස්සේ ඔහු අනිත් අයගේ ජීවිතය අතාරින්නේ නැහැ. හරි තදට ලස්සනට අල්ල ගන්නවා. අල්ලගෙන ඔහු හිතනවා ඔහු ජීවිතේ පටන් ගන්නෙ මෙතනින් කියලා. මං හිතන්නේ සුමීරගේ දෙවෙනි ඉපදීම තියෙන එතන. සුමීර එදා ඔබට දැනුනේ කොයි වගේද? ඔබ ඇත්තටම ඔබේ පසුබිම දැනගත්තට පස්සේ ඇයි මම මේ වගේ තැනක ඉන්නේ කියලා දැනගත්තාම මොන වගේ හැඟීමක් දාවේ හිතට? ඔව් සමහර වෙලාවට මම මෙහෙම කිව්වොත් මේ දැන් ඔයාලා මගෙන් අහද්දී ඔබලා මං මට කියදි සුමීර මෙච්චර දුකක් විඳලා මෙච්චර අම්මා තාත්තා දාලාගින් සුමීරගේ අත නැති වෙලා සුමීර ළමා නිවාසවල ඉඳලා ප්‍රතික්ෂේප වෙලා මෙච්චර දෙයක් වෙලා සුමීර ඇයි තාම මොරල් වෙලා හැම නැත්තම් අපේ භාෂාවෙන් කිව්වොත් ඇයි ගැම්මෙන් ඉන්නේ ඇත්තටම කිව්වොත් නෑ ගැම්මෙන් නෙමෙයි දුකයි මම මිනිස්සෙක් මට දුක වේදනාව දැනෙනවා අපි හැමෝටම දුක වේදනාව දැනෙනවා ඒක සාරලයි සාමාන්‍ය මම කියන්නේ ජීවිතේ කිපවතාවක් සියදිව විනාසා ගන්න උත්සාහ කරපු කොල්ලෙක් මම කියන්නේ ජීවිතේ යම් යම් අවධියන් වල සිදුවෙච්ච සිද්ධාමයන් මට දරා ගන්න බැරි නිසා 16න් පස්සේද 16න් පස්සේ ඔව් ඔව් යම් යමකම තේරුම් ගන්න පුළුවන් වයසේ සිද්ධිය දැනගත්තට පස්සේ සිද්ධිය කිව්වහම ඔය අම්මා තාත්තා දාලා ගියපු සිද්ධිය කියන එක මට මාර දෙයක් නොවුනේ මම බලාගත්ත සිස්ටර්ස්ලා ඒ අඩුව මට දැනෙන්න දුන්නේ නැහැ ඒක තමයි වටිනම කාරණේ නමුත් අර ජීවිතේ මට මතකයි ඉස්කෝලේ යන කාලෙදී මට සමහරු අත කොටා කියද්දි සමහරු අබ්බගාතයක් කියද්දි සමහරු අම්මා තාත්තා නැති එකා කියද්දි සමහරු කොරා කියද්දි සමහරු එක එක කතන්දර කියද්දි පරිණත නැති අවදියන්නේ චෝටි කාලේ අර කේන්ති යන දුක හිතෙන ඕන පොඩි දෙයටත් ගිහිල්ලා මරා ගන්න හිතෙන කාලේදී මට කීපවතාවක් සිදුවි නසා ගන්න හිතෙලා තියෙනවා මම මිනිස්සෙක් මට වේදනාව දුක දැනෙනවා හිතුන විතරක් නෙමෙයි මම යම් අවස්ථාවල මේ උත්සාහ කරලා තියෙනවා අවංකේම මම කිව්වොත් මොකද එහෙම කිව්වොත් තමයි මට පුළුවන් වෙලා තියෙන අද වෙද්දි එහෙම සිදුවි නසා ගන්න ඉන්න දහස් සංඛ්‍යාත මේ කොල්ලෝ කෙල්ලෝගේ ජීවිත වෙනස් කරන්න තීරණ යාපස්සට හැරෙවෙ කොයි වෙලාවෙද තීරණේ ආපසට හැරවන්න මම ඇත්තට ඒ කියන්නේ වෙලාවක උත්සාහ කරනවා සීදී විනාසා ගන්න. ඔව් ඒක තමයි ලස්සනම කාරණාව. තීරණේ ආපසට හැරවීම සම්බන්ධ කාරණේදී අපි හැමෝටම කොල්ලෝ කෙල්ලෝ විදිහට මේක බලන් ඉන්නේ ඇත්තටම අද ස්කෝලේ නිමාඩු සමහර අයට විභාගේ සමහර අයට හෙට විභාගේ නිසාද නිමාඩු මේක බලන් ඉන්න සමහරු. අම්මලා තාත්තලා ගොඩාක් වයස් සීමාවන් වල ඉන්න අය. අපි හැමෝම ජීවිතයක අවස්ථාවක වෙනවා සීදී විනාසා ගන්න මම නැත්තම් මේ ජීවිතය අතාරින්න හිතන. මගේ ජීවිතේ මට අතාරින්න මේක තවදුරටත් දරා ගන්න බෑ කියපු හැම තප්පරයකම ඒ තීරණය නැවත අනිත් පැත්තට කරකලා නෑ තව පොඩ්ඩක් ජීවත් වෙලා බලමු ඊට පස්සේ මොන වගේ ආතල් එකක්ද තියෙන මොන වගේ වාව් එකක්ද මේ ජීවිතේ කියන එක මට හිතුණා අර ඊට පස්සේ මොකද්ද වෙන්නේ කියලා බලන්න ඒ අර next chapter එක කොච්චර ලස්සනද සමහර විට මේක ඊට වඩා දුකක් වෙන්න පුළුවන් නමුත් ජීවත් වෙලා බලමු කියන මේ පිළිතුර මට තිබුණා ඒ නිසා ජීවිතේ අනේක විද ප්‍රශ්නයක ප්‍රතික්ෂේප වීම එක සියදි විනාසා ගන්න හිතන හැම තප්පරයකම මේක බලන් ඉන්න හැමෝටම මම කියන්නේ තව පොඩ්ඩක් යමු තව පොඩ්ඩක් අපි බලමු මේ ලයිෆ් එක මොකද්ද කියලා මේ ජීවිතේ කියන්නේ මොකද්ද කියලා අන්න එතකොට තේරෙනවා පැනලා යන්න ඕනි තැනක් නෙවෙයි කියලා දැන් මේ සිද්ධි ඔක්කොමත් එක්ක වටිනම දේ තමයි සුමීර කොයි මොහොතේවත් අම්මට තාත්තට වෛර කරන්නේ තරහක් නැහැ මොනවද හිතන්නේ ඇතෙම්ම ওই කාරණේදී මම පළවෙනියටම කිව්වා මගේ අම්මා හදිස්සි ගැබ් ගැනීමකින් මාව මේ ලෝකෙට දායාද කරේ එතකොට මගේ අම්මට වයස අවුරුදු 15 මම දැන් මෙතන ඉඳන් වයස අවුරුදු 15ක මෙතනින් යන ගෑනු දරුවෙද්දියා බැලුවාම මට දැනෙන තත්ත්වය කොහොමද මට හිතන මම සමහර අවස්ථාවල අවංකයම කිව්වොත් වයස අවුරුදු 15 ගෑනු දරුවෙක් පෙම් සම්බන්ධතා තිබිලා තිනා මට පාසල් යන අවදී. සමහරලාට මම කල්පනා කරනවා අනේ දෙවියනේ මගේ අම්මට මාව හම්බෙන්නේ මේ දරුවගේ වයසේදී. එතකොට කොහොමද මම මේ අම්මට වෛර කරන්නේ? අනිත් දේ තමයි සමහරු කියනවා සුමීර කොහොමද ඔයාගේ අම්මා තාත්තට වෛර නොකර ඉන්නේ? මොකද මං වාට කිව්වොත් අයියා දැකලා නැති මිනිස්සෙට වෛර කරන්න කියලා.
එක වෙන්නේ නැහැ අපිට දැකලා නැති මිනිහෙක් එක්ක කේන් තියන්නේ නැහැ ඒ රූපයක් පවා හිතින් හදා ගන්න වෙනවා රූපයක් පවා හිතින් හදා ගන්න අවංක අම්මා කියලා රූපයක් ඔළුවේ නැහැනේ මැවෙන මේ කෙනෙක් කියලා සමහරට කවදාවත් අම්මව තාත්තව දකින්න හිතිලා නැද්ද? ලස්සනයි. ඉතමත් ලස්සන. මෙතනම මම සීනේ කිරය ප්‍රෝග්‍රෑම් එක කරද්දී ඒවකට හිටපු නිවේදකයා මගෙන් අහනවා සුමීර ඔයාගේ අනාගත බලාපොරොත්තුව මොකද්ද කියලා. එතකොට මං කියනවා මට අනාගත බලාපොරොත්තු නැහැ. තියෙනම එක බලාපොරොත්තුවක් ඒ තමයි කවදාහරි ඈත ඉඳන් ළඟට යන්න අවශ්‍ය නැහැ. ඈත ඉඳන් මගේ අම්මා කොහොම කෙනෙක්ද කියලා බලන්න. කොහොමද සමහරලාට ඔයාලට පේන ඇති මගේ වෝල් එකට ගියාම Facebook වල මං කොණ්ඩේ වවාගෙන ඉන්නවා සමහරලාට කොන් ඩ්‍රවුලව වවාගෙන ඉන්නවා ඒ හැම අවස්ථාවකදීම මම බලන්නේ සමහර විට අපේ අම්ම කොණ්ඩේ වැව්වම මෙහෙම වෙන්නේ ඇති අර මවාගෙන මවාගද්දි හරිම ලස්සන අපිට කිව්වහම අපි ගෞතම තථාගත බුදුරජාණන් වහන්සේ මවාගන්න කිව්වම අපි මේ ලෝකේ ඉන්න ලස්සනම රූපේ මවා ගන්නවා මොහොතක් දෙන්න සුමීර ඔව් සුමීර එතකොට අපිට මේ ලෝකේ ලස්සනම මුහුණ මවා ගන්න කිව්වම ගෞතම බුදුරජාණන් වහන්සේ අපි බුදුරජාණන් වහන්සේව දැකලා නැහැ. නමුත් මේ ලෝකේ තියෙන ලස්සනම මුහුණ තමයි අපි දකින්නේ. මා රාලෝකයක්. ජේසුස් වහන්සේව අපි දැකලා නැහැ. නමුත් මේ ලෝකේ තියෙන ලස්සනම මුහුණ තමයි අපි දකින්නේ. ඉතින් මගේ අම්මා ගැන මම මවාගෙන හිටියේ එහෙම. මගේ තාත්තා ගැන මම මවාගෙන හිටියේ එහෙම. ඉතින් මගේ අම්මගේ රූපය මම දකින්නේ මගේ ඒ කතාව අපි ඉස්සරහට යද්දි කියන්න. මගේ අම්මගේ රූපය මම දකිනවා. නමුත් මගේ අම්මගේ රූපය මම දකින්නේ අම්මා මැරිලා සොහොනේ ඉන්න ෆොටෝ එකක්. එහෙම නැත්නම් අම්මව හතරේ පහේ පොඩි මිනි පෙට්ටියක දාලා ඉන්න ෆොටෝ එකක්. ඉතින් එදා මම මවාගත්ත අම්මගේ ලස්සන රූපයක් නමුත් අද මට මවා ගන්න වෙන්නේ අම්මා සොහනක ඉන්න ෆොටෝ එකක්. මොකද අර නිවේදකයා මගෙන් අහුවාම සුමීර අම්මා කවදා හරි වාව දැක්කොත් ඔයාලට මොකද හිතෙන්නේ කියලා නෑ. මං කිව්වේ නෑ මට අම්මා එක කතා කරන්න අවශ්‍ය නෑ. මොකද සමහර විට අම්මා ඒ ඉතිහාසය වලලා ඒ තුවාල හොඳ කරගෙන අලුත් චැප්ටර් එකක් පෙරලලා ඇති. එතනදී මං ඉතාමත් දරුණු ලෙස කියන වචනයක් තියෙන සමහර විට අම්මා ජීවතුන් අතර නැතුවත් ඇති කියලා. ඉතින් ඒ වගේම වැඩසටහන විකාශන වෙලා සතියකින් මට ආරංචි වෙනවා අම්මා හાર્ට් ඇටැක් එකකින් නැති වෙලා කියලා. ඉතින් මේ කොච්චර කාලයකට කලින්ද? දැන් හරියටම අවුරුදු එකමාරක් වෙනවා. ඒ කියන්නේ සුමීර දැනගෙන කොච්චර කාලයකට කලින්ද නැති? සති දෙකයි. හොයලා සති දෙකකින්? හොයලා සති දෙකයි. අම්මා නැති වෙලා. අම්මා නැති වෙනවා. සාරද ලොකු කතාවක් වචන වලින් කියනවා. සුමීරට දැනෙන්නේත් එහෙමද? පොඩ්ඩියේ අම්මා අම්මා මයිතාම වැරදුනේ අපි නිසයි ඈ වැරදිද කොහොම ඉතින් ඔතනදී ඉතමත් ලස්සනම කතාව තමයි මගේ අම්මා මාව දාලා ගිහිල්ලා අම්මට දෙවනි කසාදෙන් දුවෙකුයි පුතෙකුයි ඉන්නවා තාත්තා මාව දාලා ගිහිල්ලා තාත්තට දෙවනි කසාදෙන් පුතාලා දෙන්නෙක් ඉන්නවා අම්මා මැරුණට පස්සේ අම්මගේ නංගි මට කෝල් එකක් දීලා කියනවා සුමීර පුතේ මම ඔයාගේ අම්මගේ නංගි ඔයාවයි අම්මවයි ළමා නිවාසයට ඇවිල්ලා දැම්මේ මම අපි හිතුවේ ඔයා ළමා නිවාසයේ ඉන්න කාලේ ඒ දවස්වල ඔයාව වෙනම පවුලක් බාර ගන්නවා කියපු නිසා අද ඔයා ලංකාවේ නැහැ කියලා. නමුත් අපි වැඩසටහන දැක්කා ඔයාගේ අම්මත් ඔයාගේ වැඩසටහන දැක්කා. ඔයාගේ අම්මා බලාපොරොත්තු වෙන හිටිය කවදා හරි ඔයාව බලන්න. ඒ වගේම ඔයාගේ අම්මා කිව්වා ඉතාමත් දරුණු ලෙස මගේ පුතා මට කවදාවත් සාප කරන එකක් නැහැ කියලා. එතකොට ওই සිදුවීම සිද්ධ වෙන කාලයේ මට WhatsApp හරහා මැසේජ් කරනවා මගේ අම්මගේ දෙවනි කසාදේ චූටි දුව ඒ කියන්නේ මගේ නංගි. එතකොට මේ නංගිට පුංචි කියලා තින්නේ මගේ පළවෙනි කසා ඒ කියන්නේ පුංචිගේ පළවෙනි කසාදේ දරුවෙක් මම නැතුව අම්මගේ පළවෙනි කසාදේ දරුවෙක් නෙවෙයි කියලා. ඒ සත්‍ය අතාරතේ මම දැනගෙන ඒ නංගි එක මම මැසේජ් කරද්දි මට කියන්න පුළුවන් නෑ මේ ඔයාගේ අයියා මම මේ කතා කරන්නේ ඔයාගේ අයියා ඔයාගේ ලේ නෑ කමක් නෙමෙයි ඔයාගේ එක කුසේ උපන් අයියා එතකොට තාත්තලා දෙන්නෙක් වෙන්න පුළුවන් එක අම්මයි එතකොට කතා හදන උන් සේරම බොසත්ද මගේ අම්මට කියලා තිනා බේසි පට්ට බැල්ලිය ගොඩාක් කැත වචන වලින් මගේ අම්මට බැනලා තියෙනවා ගොඩාක් අවස්ථාවල ඉතින් මං කල්පනා කරේ කොහොමද අපි මිනිස්සුන්ට වෛර කරන්නේ දූෂණය වෙච්ච කෙනෙක්ට කොහොමද අපි වෛර කරන්නේ දැකපු නැති කෙනෙක්ට කොහොමද අපි වෛර කරන්නේ ජීවිතේ මට මේ ලෝකෙට එන්න දායාද කරපු කෙනෙක්ට එක කරන්න බෑ මිනිස්සුන්ට එක කරන්න බෑ ආදරය කියන දේ ඇත්ත වෙන්නේ අමාරුම තත්ත්වයන් වලදීත් අපි තාමත් මිනිස්සුන්ට අර සීමා නැතුව අම්මලාගේ ආදරය කියන්නේ අසීමාන්තිකයි කියනෝනේ අම්මලාගේ ආදරය සමහර තැන්වල අපි දකිනවා අම්මා දරුවව කෝච්චියේ දාලා යනවා ආදරේ නැති නිසාද
මගේ ළමා නිවාස ජීවිතය මම අනේක විද දරුවෝ දැකලා තිනු අම්මා දරුවා දාලා ගිහින් සමහර අවස්ථාවල අම්මා ඝාතනය කරනවා දරුවා නමුත් මගේ අම්මා මට එහෙම කරේ නැහැ එතකොට මං කොහොමද මාව ඝාතනය නොකරපු අම්මෙක්ට වෛර කරන්නේ මං ඉතාමත් ප්‍රේමයෙන් කියන්නේ අම්මා කියන්නේ මේ ලෝකේ තියෙන මානුෂීයම කෙනා මේ ලෝකේ ඉන්න මානුෂීයම කෙනෙක් ඉන්නවා නම් ඒ අම්මා ඉතින් මං කියන්නේ අම්මා තාත්තා ඉන්න ඔයා වාසනාවන්තයි අම්මා තාත්තා නැති මං ඊට වඩා වාසනාවන්තයි මොකද මට බය නැතුව කියන්න පුළුවන් මෙතන ඉස්සරහා ඉන්න කාන්තාවට අම්මේ කියලා මට බය නැතුව මේක බලන් ඉන්න ගොඩාක් දහස් සංඛ්‍යාත ලංකාවේ රටේ ලෝකේ ඉන්න ගොඩාක් අය මට අම්මලා වෙලා තියෙනවා අද මම මේ ඇඳන් ඉන්නේ ඇඳුම පවා දීලා තියෙන මං මට ආදරය කරන අම්මලා මම ඇඳන් ඉන්නේ සපත්තු මේ වොච් එක පවා මට දීලා තියෙන අම්මලා අද මේ රූපවාහිනී සංස්ථාවට එන්න වාහනේ දුන්නේ අම්මලා ඉතින් මට ඒ අම්මා මාව දාලා ගියේ ඒ අම්මා විශ්වාස කරලා තියෙනවා අර නැන්දට කිව්වා වගේ පුංචිට කිව්වා වගේ මගේ පුතා කවදාවත් මට වෛර කරන එකක් නැහැ මොකද අම්මා හොඳ ආකාරෙම දන්නවා අම්මා කොච්චර හොඳද කියලා ඒ අම්මගේ තියෙන හොඳ ගතියනේ දරුවන්ට එන්නේ සමහර විට ඉතින් මොනවා හරි හේතුවක් නිසා අම්මට දාල යන්න වෙලා තියෙනවා. ඉතින් මං කියන්නේ වෛර කිරීම නෙමෙයි උත්තරේ. වෛරේ නෙමෙයි උත්තරේ. සුමීර බැලු බැලමටම සුමීරගේ වචන වලින් හරි පොසත් කොල්ලෙක්. ඒ අම්මා ගැන එහෙම දකින්න පුළුවන් නම් නැති දේ පස්සේ ගිහිල්ලා නැති දේට සාප කරනවට වැඩිය තියෙන දේ තව ලස්සන කරගන්න. අපි දිව්‍ය ලෝක යන්න හොයනවට වැඩිය ඉන්න තැන දිව්‍ය ලෝකයක් කරගන්න අපිට පුළුවන් නම් කියන එකට කවුද සුමීර ඔච්චර සුමීරව පෝසත් කරේ අපේ ජීවිතේ අද්දකීම් තුවාල වීම් එපා වීම් වැටීම් සිහිරීම් ප්‍රතික්ෂේප වීම් වෙනවනේ ඒක තමයි පෝසත් කරන්නේ අපේ ජීවිතේ මම විශ්වාස කරන්නේ මේකයි සමහර අවස්ථා තියෙනවා මගේ ජීවිතේ මට කණ්ඩ නැතුව හිටපු සමහර අවස්ථා වල මගේ ජීවිතේ මට තියෙනවා මම මෙහෙම කියද්දි සමහරුන්ට හිතෙන්න පුළුවන් අඩෝ මගේ ජීවිතේ නම් මොකක්ද මේ සුමීර ජීවිත වෙලා දුක් මාර දුක්ඛන්දක් එක්ක ජීවත් මිරාවිලා කියලා නෑ මම දන්නේ නෑ මං ඉස්සරහා ඉඳන් මාව මේ ඉන්ටර්විව් කරන ඔයාගේ ජීවිත කතාව මොකක්ද කියලා මම දන්නේ නෑ මේ මං ඉස්සරහා ඉන්න මේ අක්කගේ ජීවිත කතාව මොකක්ද කියලා මේ කැමරා පිටිපස්සෙ ඉන්න සහෝදරයන්ගේ ජීවිත කතාව මං දන්නේ නෑ එමත් නැත්නම් මේ බලන් ඉන්න මිනිස්සුන්ගේ ජීවිත කතාව මම දන්නේ නෑ කවදාවත් මට බෑ මේ මිනිස්සුන්ගේ ජීවිත කතා 2:50ට දාන්න නමුත් මම දන්නවා මගේ ජීවිත කතාව මට වටිනවා ඒ වගේම මේක අහන් ඉන්න මිනිස්සුන් එයාලට එයාලගේ ජීවිත කතාව වටිනවා මගේ ජීවිතේ සම්බන්ධ කාරණේදී මම 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 කියනවට වඩා මට වෙච්ච සිදුවීම් සහ මට මුණ ගැහිච්ච අනේක විද මිනිස්සු දහස් සංඛ්‍යාත මිනිස්සු මං පන්සල්වල පල්ලිවල කෝවිල්වල පුනරුත්ථාපන කඳවුරවල ස්කෝලවල ගෙවල්වල පවුල් සංස්ථාවල බෝඩින් ගෙවල්වල මං ඒ හැම තැනකම වයස අවුරුදු 24 වෙද්දි ජීවත් වෙලා ඉඳලා තියෙනවා. ඒ වයස අවුරුදු 24 දී නොඑක විද අනේක විද ප්‍රශ්න වලට ගැටිලා තියෙන මූණ දීලා තියෙනවා. ඉතින් ඒ සියලුම අත්දැකීම් තමයි අද මට මම අදටත් නෙගටිව් වෙන අවස්ථා තියෙනවා. අදටත් ජීවිතේ එපා වෙන අවස්ථා තියෙනවා. නමුත් අර කියනවා වගේ අඩියක් පස්සට තියන්න ඒ සියලුම අත්දැකීම් මට උපකාර වෙලා තියෙනවා. ඒ සියලුම මිනිස්සු ඒ අම්මලා ඒ තාත්තලා මා උපත්යේ දුමුණු අම්මා තාත්තා ඉඳන් අද මාව බලාගන්න අම්මා තාත්තා වෙනකන් අද මාව බලාගන්නේ ඉතාමත් ආදරණීය අම්මා තාත්තා කෙනෙක් ඉතින් එයාලට වෙනකන් මගේ සිස්ටර්ස්ලා ෆාදර්ස්ලා හාමුදුරුවරු අදටත් මාව බලා ගන්නවා එයාලා මට කියනවා නෑ ඔයා ෆේල් වෙන්න පුළුවන් ජීවිතේ මිනිස්සුන්ට ෆේල් වෙන්න බෑ මිනිස්සු තමයි ෆේල් වෙන්න ඕනේ සුමීර දැන් වතුර දිහාව බලලා ඉබිල බලලා මේක හරි ගැඹුරුයි කියනවට වඩා වතුර වැටිලා ගිලුණු සුමීරට උඩින් බලන කෙනෙකුට වඩා ඒකේ අගේ අරුමේ රඟේ හොඳට තේරෙනවන්නේ. එහෙම කණ්ඩායම් වලට කතා කරන්නත් ඕන නම් සුමීරට පුළුවන් නේද? අනිවාර්යෙන් මම මේ වෙද්දිත් සමහර අවස්ථා මට ලැබිලා තියෙනවා ස්කෝල වලට ගිහිල්ලා කතා කරන්න. කතා කරනවා කියන එකේදී මගේ ජීවිතය බෙදා ගන්නවට වඩා මට හරි කැමති මට ලොකු අත්දැකීමක් තියෙනවා කියලා මම විශ්වාස කරනවා. මම දන්නේ නැහැ මොකද ජීවිතය කියන්නේ පිස්සු හැදෙන වපසරියක් තියෙන තැනක් මාර අත්දැකීම් සමුදායක් දවසේ පැය 24 ඇතුළේ අපිට එකතු කරගන්න පුළුවන්. ඉතින් එවැනි අත්දැකීම් එක්ක මම යනවා බොහෝ තැන්වල ගිහින් කතා කරන්න. එවැනි බොහෝ තැන්වල මම කතා කරලා තියෙන එවැනි බොහෝ මිනිස්සුන්ගේ ජීවිත වෙනස් කරලා තියෙනවා. දහස් සංඛ්‍යාත කොල්ලෝ කෙල්ලෝන්ගේ අබ්බැහි වීම වලට පිළිතුරක් වෙන්න මට පුළුවන් වෙලා තියෙනවා.
මොකද මන් දන්නවා අබ්බැහිවීමක බරපතලකම. ඉතින් එවැනි තැන්වලදී මං කතා කරනවා ඉස්කෝලවලට ළමා නිවාසවලට පන්සල්වලට පල්ලිවලට මම යනවා. ගිහිල්ලා යාළ එක්ක කතා කරන යාළත් එක්ක ජීවිතේ බෙදා ගන්න ගමන් මොනවද තියෙන අඩුපාඩු මොනවද අපි කොහොමද අපි ඉස්සරහට තව පොඩ්ඩක් යන්නේ තව පොඩ්ඩක් අර අපේ භාෂාවෙන් කිව්වොත් තව කොහොමද අපි අල්ලන් ඉන්නේ මම එක දවසක් ලියනවා Facebook සටහනක් ඉතාමත් කෙටි වචන ටිකක් ඔයා ලයිෆ් ඔයා මැෂින් එකක් නෙමෙයි ලයිෆ් එකක් ඔයා ජීවිතයක් ඔයා මැෂින් එකක් නෙමෙයි ඔයාට කේන්ති යනවා ඔයාට දුක හිතෙනවා ඔයාට තනි වෙනවා ඔයාට ඇඬෙනවා ඒ නිසා මහන්සි දැනුණාම මැරෙන්න නෙමෙයි මහන්සි දැනුණාම විවේක ගන්න ඉගෙන ගන්න මම යන්නේ ගිහිල්ලා මහන්සි දැනෙන මිනිස්සුන්ට විවේක ගන්න කියලා දෙන්න ඔබේ සිතුවිලි වල ඔබේ අදහස් වල බොහොම ලස්සන ලෙන්ගතුකම් රසක් එකතු වෙලා තියෙනවා. ඉතින් මේ දේවල් එක්ක තරුණයන්ට කතා කරනකොට සමහර පිරිස් වලට කතා කරනකොට එහෙම අත්දැකීම් කියලා නැද්ද? සුමීර අයියේ මම මෙන්න මේ වගේ තැනක හිටියේ මට මගේ ජීවිතේ පා වෙලා තිබ්බා. හැබැයි ඔයාගේ කතාවක් ඇහුවට පස්සේ මම මගේ ජීවිතේ වෙනස් කරගත්තා. ඒ දවසක දැනෙච්ච හැඟීම මොන වගේද? ඔබ විශ්වාස කරන්න දවසට අඩුම ඔය වගේ මැසේජ් දෙකක් තුනක් එනවා මට. සමහර අවස්ථාවල මට බොහෝ අය කියලා තියෙනවා සුමීර මගේ ජීවිතේ එපා වුණා මම වැඩියෙන්ම යන්නේ YouTube එකේ වාගේ නම සර්ච් කරන්න. සුමීර මම වැඩිපුරම යන්නේ වාගේ වෝල් එක බලන්න. මහා අමුතු දේවල් නෑ පුංචි පුංචි වචන තියෙන වෙනස් කරන්න පුළුවන්. අපිට මිනිස්සුන්ව වෙනස් කරන්න පොඩි දේවල් මහා විශාල දේවල් කරන්න ඕන ලොකු වැළඳ ගැනීමක්. පුංචි මලක් හලෝ යා හොඳින්ද කියලා පොඩි කෝල් එකක් එහෙම මම කරනවා. ඉතින් මගේ ජීවිතේ මට කොච්චරද කියලා ගණනය කරන්න බැරි තරම් ජීවිත වෙනස් කරලා තියෙනවා. ඉතින් මං ස්තුතිවන්ත වෙන්නේ මෙවැනි ජීවිතයක් මට දුන්නු අම්මලා තාත්තලාට. දහස් සංඛ්‍යාත මිනිස්සුන්ගේ ජීවිත වෙනස් කරන්න අම්මෙක් තාත්තෙක් නැතුව අබ්බඝාතයක් වෙච්ච කොල්ලෙට පුළුවන් නම් අනේ සියල්ලුම සර්ව සම්පූර්ණ ඔයාට බැරි කොහොමද? මං හැමෝටම කියන්නේ ඒකයි. ඔයා ජීවිතේ ෆේල්ද? හරි ඉතින් ඔයාට ෆේල් වෙන්න පුළුවන්. ඔයා මිනිස්සෙක්නේ. ඔයා විභාගේ ෆේල්ද? අනුවාට තව පාර චාන්ස් එකක් තියෙනවනේ. ඔයාට අම්මා තාත්තා නැද්ද? හරි ඉතින් තව අම්මලා තාත්තා හොල්ලා හොයා ගන්න පුළුවන්. ඔයාට ආදරෙන් ආදරේ නැතිවලාද? එහෙම නැත්නම් ආදරේ කරන කෙනා බොරු කරාද? ඉතින් ආදරේ කියන්නේ ඒක තමයි. ඉතින් ඉතාමත් සරලව අපිට මිනිස්සුන්ගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න බෑ. නමුත් අර අනේ මම ඔයාගේ ප්‍රශ්න අහන් ඉන්න මට මං ගොඩක් වෙලාවට මට මිනිස්සු ඇවිල්ලා කිව්වහම මම යාලට කියන්නේ අක්කේ මම ඔයාගේ ප්‍රශ්නෙට උත්තරයක් නම් දන්නේ නැහැ. නමුත් මට පුළුවන් ඔයා දිහා බලන් ඉන්න. මට ඔයාව අහගෙන ඉන්න පුළුවන්. මේ මේ වෙලාවේ මේ પરම්පරාවට අවශ්‍ය කරලා තියෙන අහුන්කම් දෙන්න. ලෙක්චර්ස් කරන අය නෙමෙයි. මම අන්තිමට ලිව්වා ප්‍රශ්නයක් තියෙන කෙනෙක්ට ලෙක්චර්ස් දෙන්න යන්න එපා පොඩි හග් එකක් දෙන්න කියලා. මේ වෙලාවේ ඕනි වැළඳ ගන්න මිනිස්සු. අපි ඉතාමත් අදි උත්තර කිය හැලි කිය මේ වගේ නොයෙකුත් වැල්වටාරන් කියනවට වඩා මිනිස්සු දිහා ඇස් දෙක බලාගෙන කතා කරොත් ඒ මිනිස්සුන්ගේ ජීවිත වෙනස් වෙනවා කිය. අත්දැකීමෙන් කියන්නේ. සුමීර ඔය මේ පිනීම අඩු නිසාද කණ්ණාඩි දාන්නේ? ආ නෑ. මම සාමාන්‍යයෙන් ඔය විලාසිතා වලට හරි ආසයි. මට හිතුණා. ඒක කණ්ණාඩි මේ මේ ෆ්‍රේම් එක මූණට ගැලපෙන්න දාලා තියෙනවා. කොණ්ඩෙ ලස්සනට වවලා තියෙනවා, ලස්සනට පීරලා තියෙනවා. එඳ මූණත් හරි පිළිවෙලයි. ඒවගේ ස්මාර්ට් කැෂුවල් ඇඳුමකට හරියන්න ඔර්ලෝසුවක් දාලා තියෙනවා. කඩවසම් තරුණෙක් විදිහට සමාජයට පේන්න ඉන්න සුමීර කැමති කියලා මට දැනෙනවා. එහෙමද? අනිවාර්යයෙන්. හේතුව එතනදී ඇත්තෙම මම මගේ අනාගත බලාපොරොත්තුවම මාධ්‍යවේදියෙක් වෙන්න. මගේ අනාගත බලාපොරොත්තුව මෙතන ඉන්න නෙමෙයි ඔතන ඉන්න. ප්‍රසන්ට කෙනෙක් වෙන්න. එතකොට මම විශ්වාස කරනවා මාධ්‍යවේදිය පරිපූර්ණ මාධ්‍යවේදියෙක් වෙන්න ඉස්සලාම මේ මිනිස්සයාට ජීවිත අත්දැකීම් තියෙන්න ඕනේ. පරිණත ජීවිත අත්දැකීම් සහ ජීවිත අනිකා පිළිබඳ කියවීමක් තියෙන ඕනේ. පොත්පත්තර කියවනවට එහා ගිහින් මිනිස් ජීවිත කියවීමක් ඒ මනුෂ්‍යයට තියෙනවා. මම විශ්වාස කරන වයස අවුරුදු 24ක මගේ ජීවිතේ ලොකු මිනිස් කියවීමක් මට තියෙනවා. ඊට පස්සේ මම විශ්වාස කරන මාධ්‍යවේදියෙක් වෙන්න නම් ඔහු වචන වලින් පිරෙන්න ඕනේ. ඒ නිසා ඔහු හොඳට කියවන්න ඕනේ. මම හොඳට කියවනවා පොත්. අඩුමතරමේ මම අනිවාර්යෙන් මාසෙට පොත් 4ක්වත් කියවනවා. අමාරුම කාලයන්වලදී ඊට වඩා මම කියවන්න ආසයි. එතකොට මම විශ්වාස කරනවා මාධ්‍යවේදියෙක් වෙන අඩුමතරමේ පුද්ගලයා පත්තරයක පොඩ්ඩක් වැඩ කරලා බලන්න ඕනේ වචන මෙහෙවන්නේ කොහොමද කියලා. එතකොට වචන වලට බය නැති වෙන්න පත්තරයක වැඩ කරනවා. ඊළඟට මේ ඔයා වගේ මං හරිම ආසයි මගේ ජීවිතේ හම්බෙච්ච ලස්සනම ප්‍රසන්ට ඉතාමත් ලස්සනට මේ මෙතෙන්ට අවිල්ල ඉන්න ආරාධිතයාව මෙහෙවන ඔයා. ඔය දෙන්නම එක. ඉතාමත් වචන ගලපනවා වචන ගලාගෙන එනවා. ඒ වචන ගලාගෙන එන්නේ
වචන වලට බය නැතිකම වචන වලින් පෝෂිත බව එතකොට ඒ එකින් එක එන කෙනාට ඒ වගේ අදවල දෙන්න ලස්සන මම දැක්කම ඔයාගේ වෝල් එකට ගිහිල්ලා ඉතමත් පිළිවෙලට ඉන්න ඉතින් මාධ්‍යවේදියෙක් වෙද්දි එහෙමත් නැත්නම් ඉන්ෆ්ලුවන්සර් කෙනෙක් වෙද්දි එහෙමත් නැත්නම් ගොඩාක් පිරිසක් බලන් ඉන්න කෙනෙක් වෙද්දි අපි පොඩ්ඩක් අර තියෙන්න ඕනි අපිට කියලාම යුනික් වෙනසක් දැන් සමහරලාට මම අධිකාන්දිද්දී අයියා මට තියෙන ප්ලාස්ටික් අතක් මං එක දානවා එතකොට මං එක දැම්මම මගේ අත නැහැ කියලා පේන්නේ නැහැ නමුත් ඒකම යූස් කරන්නේ නැහැ මොකද මේ තමයි මම මං අරක දැම්මම ෆේක් කෙනෙක් මම බොරුවක් කරනවා මම බොරු මිනිස්සේ මාව උප්පත්තිය ලැබුණේ මේ විදියට ඉතින් මෙතන ඇඟිලි පහක් තියෙනවා හරි ධනිස් මේ වැලමිටෙන් එහාට නැහැ මේ තමයි සුමීර සුමීරට අමුතුවෙන් වෙන කෑල්ලක් මේ අතර දැම්මම මේ සුමීර නෙමෙයි එතකොට මං පිළිවෙලට අඳින්නේ මං හරි ආසයි ප්ලසන්ට් අර මිනිස්සු හරි ආසනේ ප්ලසන්ට් දැක්කම ආය පාර බලන්න පුළුවන් මට හරි ආසයි ඔයාලදී ආය බලන්න කියන ආය හැරිලා බලන්න පුළුවන් වෙනවා මේ විදිහට ඇඳහම ඉතින් මං හරි ආසයි විලාසිතා කරන්න ඒ වගේම මගේ හිණයක් තියෙනවා ලංකාවේ පොඩි අවුලක් තියෙනවා අයියා මං දකින මොඩලින් කරන්න පුළුවන් ඇඟපත තියෙන උස මහත මේ පොඩ්ඩක් පෙනුම තියෙන හැඩි දැඩි පෙනුමක් තියෙන තරුණ කොල්ලෝ කෙල්ලොන්ට කියලා නේ හිතන්නේ සුකුමාල දිලිසෙන සුදු ගෑනු ළමයිට කියලා නේ හිතන්නේ මට ඒක වෙන ලෝකෙම නැහැ හැබැයි නේද ලෝකෙම නැහැ ලෝකෙම නැහැ එතකොට මට අවශ්‍යයි මේ තියෙන රාමුව කඩන්න මං හැම වෙලෙම උත්සාහ කරන්නේ මේ රාමුව කඩන්න නෑ මොඩලින් කරන අත නැති මටත් පුළුවන් මම දැන් අද වෙද්දි හොඳ බ්‍රෑන්ඩ්ස් කීපයක වැඩ කරලා තියෙනවා මම මොඩලින් කරනවා අද මම බොහෝ මන් අද යදි මම පාර දෙපැත්තේ මගේ ලොකු කටවුට්ස් තියෙනවා මගේ මම මේ විදියට ඇඳපු මට හරි ආඩම්බරයි මම ඒ රාමු කඩලා තියෙනවා ඉතින් මම මේ විදියට පිළිවෙලට අඳින්නේ එකක් මගේ ආසාව සමහර විට අර ජානමය වේදියට අම්මගෙන් තාත්තගෙන් එන දේවල් වෙන්න පුළුවන් ඒ වගේම මම හරි ආසයි අවධානය ගන්න බලන්න ආස නැද්ද තාත්තා එහෙමද කියලා තාත්තා එහෙමද කියලා මම බලලා තියෙනවා කොහොමද බලන්නේ පසු කාලිනව අම්මගේ මරණයෙන් පස්සේ තාත්තා කොහෙද කියලා මම හොයා ගන්නවා. ඉන්පසුව තාත්තගේ නම හොයා ගන්නවා. ඇත්තම කතාව මට තාත්තා ගැන කිසිම හොඩුවාවක් තිබුණේ නැහැ මගේ ජීවිතේ. අම්මා සම්බන්ධව පොඩි පොඩි හොඩුවා තිබුණට තාත්තා සම්බන්ධව පුංචිවත් හොඩුවාවක් තිබුණේ නැහැ. මොකද අම්මගේ ලියුම් වලවත් තාත්තා ගැන සඳහනක් තිබුණේ නැහැ. එකම සඳහන තිබුණේ තාත්තා දාලා ගියා කියන එක විතරයි. ඉතින් එතකොට මේ තාත්තා එහෙමද කියලා මම හොයා ගන්නේ තාත්තගේ Facebook පිටුවේ. තාත්ත එහෙමද කියලා හොයාගන්න මම තාත්තගේ Facebook පිටුවෙන් මේ තාත්ත එහෙම තමයි තාත්ත ඉතාමත් ලස්සනයි හැඩි දැඩි ඔහු යුද හමුදාවේ සේවය කරපු කෙනෙක් ඉතාමත් ලස්සනයි ඉතින් තාත්ත එහෙම තමයි අර නිමේෂ එක තැනක් මගේ හරුණා මේ මේ සුමීරව අම්මා හොයන්නේ සීනි ක්‍රය වැඩසටහනට සුමීර වඩනාට පස්සේ ඔව් අම්මා ගැන සුමීරට හොඩුවාවක් එන්නේ अपराधी මං හිතන්නේ මේ මොකක් මොහො එවැනි වේදනාවකින් අම්මා සමුගන්නේ ඔය හිතන සුමීර මේ විදිහට නිර්මාණය වෙන්නේ නැත්තේ ඔය පසුබිම ඇතුලේ වෙන්න පුළුවන් සුමීර මීට වඩා සැප පහසුව ඇතුලේ ඔබ සාමාන්‍ය දරුවෙක් විදිහට හැදුනා නම් සමහරවිට මේ කතාව අද නැති වෙන්න පුළුවන් නේ ඉතින් අපිට ලැබෙන්නේ අපේ රාමුව එම නැත්තම් අපේ හැඩය අපිට ඇඳගන්න සුමීරේ හැඩය ඇඳගෙන තියෙනවා මොකද්ද ළඟම බලාපොරොත්තු වෙන්නේ මගේ ජීවිතේ මේ හීන දෙකයි තිබුණේ එකක් අම්මා දකින්න එක සිහිනේ කිරා වැඩසටහනේ මං කියනවා එකක් මගේ අම්මා දකින්න එක තමයි මගේ ජීවිතේ ලොකුම ටාගට් එක ඒක සමහර විට නැති වෙන්න පුළුවන් එහෙම වුණොත් මට අවශ්‍යයි නිවේදකෙක් වෙන ලංකාවේ ඉන්න හොඳම නිවේදකයා වෙන්න ඔබට ඒ හීනේ හැබැයි වුණොත් ළඟකදී මගේ ජීවිතේ ඇත්තම කතාව channel 42කට මං ඉන්ටර්විව් ගිහින් දිනන අතලිස් දෙකකට අත්තම කතාව මෙතනටත් මම ඉන්ටර්විව් ඇවිල්ලා තියෙන මේ ආයතනයටත් එකම දේ මම ඊයේ රාත්‍රියේ ඔබත් එක්ක කතා කරද්දී මම කිව්වේ මාධ්‍යවේදියෙක් වුණාම ශ්‍රී ලංකාවේ මිනිස්සු බලාපොරොත්තු වෙනවා හිතාමත් ඇඟපත තියෙන හොඳ හැඩි දැඩි ලස්සන පෙනුමක් තියෙන කෙනෙක්. එමන් නැත්තම් නිවුස් ප්‍රසන්ටර් කෙනෙක් වුණාම ප්ලසන්ට් වෙන්න ඕනි කියන එක.
එතකොට එක් දවසක් මගේ මාධ්‍ය පුහුණු වීමකදී එදා ආපු මාධ්‍යවේදියෙක් ජනප්‍රිය මාධ්‍යවේදියෙක් මට කියනවා සුමීරවා දක්ෂයි ඔයා හරි ලස්සනයි නමුත් සුමීරවාගේ අතත් එක්ක ඔයාට සුදුසු නෑ මේ වැඩේ කරන්න يعني ඔයාව ගැලපෙන්නේ නෑ කැමරාවට කියන එක. එතකොට මම ඔහුට යෝජනාවක් කරනවා හරි මම ප්ලාස්ටික් අත දාන්නම්කෝ කියලා. ඒක පේනවනේ සුමීර කියනවා. ඉතින් අවස්ථා අසීමාන්තිකව හම්බෙලත් ඒ සියල්ල නැති වෙන්න සමහර විට හේතු වෙන්නේ නැති මේ අත. නමුත් අර ඊයරෑ මම ඔබට කිව්වේ නෑ මම ඒක කරනවා. ඒක ඒ බැරිය එක අපි කඩන්න ඕනි. අත නැති අයටත් වැඩ කරන්න පුළුවන්. එයාලා දක්ෂයි. දකුණුවත් තියන අය මං අහලා තියෙනවා දකුණු අතින් වැඩ කරන අය ගොඩක් හරි මාව නිකම් මොරල් කරගන්නව නෙමෙයි මම මේක බලන් ඉන්න හැමෝටම කියන්නේ ඔයාගේ තියෙන දක්ෂකම ඔයා හොයා ගන්න. ඔයා එකට යුනික් වෙන්න. ඒක ඔයාගේ වටිනාකම ඔයා හදාගත්තාම කවදා හරි අවස්ථාවක් ලැබෙනවා. අවස්ථා කියන දේවල් දෙපාරක් තුන්පාරක් නෙමෙයි ජීවිත කාලෙම ලැබෙනවා. අවස්ථාව මොකද්ද කියලා තේරුම් අරගෙන තක්කාලික ගන්න. අවස්ථා මගේ අරගන්න එපා. මගේ සමහර අවස්ථා තියෙනවා මම මගේ අරගත්ත මගේ පඬිතකම. අපේක්ෂිතව හෝ අනපේක්ෂිතව අපි හැම කෙනෙක්ම මේ ලෝකෙට එන්නේ මේ සමාජයට මේ ලෝකෙට යම් දෙයක් කරන්න. ඉතින් මං හිතන්නේ සුමීර ඒ දේ ඕනවටත් වඩා හොඳට කරමින් ඉන්නව තරුණයෙක්. ඉතින් ඒක නිසා අද දවසේ ඇවිල්ලා අපිත් එක්ක මේ විදිහට ඔබේ අත්දැකීම් බෙදා ගැනීම ඇත්තටම අපිට ලොකු සතුටක් ඒ වගේම ලොකු ගෞරවයක්. එමනම් ආයි දවසක සුමීර කැමති විදිහටත් සුමීරව දකින්න පුළුවන් වෙන්න කියන ප්‍රාර්ථනෙන් දැනට අපි සමු ගනිමු. බලාපොරොත්තු ඉටු වෙන අනාගතයක් ප්‍රාර්ථනා කරනවා සුමීර. ඔබ ස්තුතිය මාට ආරාධනා කරාට වැඩි වැඩියෙන් ස්තුතිය මේක බලන් හිටපු ඔබට ජීවිතේල සම්බන්ධ ධනාත්මකව හිතන්න ඍණාත්මකව හිතන හැම වෙලාවකම තව පොඩ්ඩක් අර කිව්වා වගේ තව පොඩ්ඩක් ඉවසමු. හෙට දවසේ ඉතාමත් ලස්සනයි. ස්තුතිය. ආයිබෝවන්. ආයිබෝවන්. එමනම් අපි නුගසෙවණින් අදට සමුගන්නේ ජීවිතේට වටිනාකම් එකතු කරගන්න කියන පණිවිඩයත් ඔබට ඉතුරු කරමින් ප්‍රාර්ථනය යහපත් දවසක්.